රට අනුරට ජනරැලි මාලාවේ බියගම පැවති ජනහමුව අමතමිනුවේ අනුර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද ජනහමුව ඇමතුවා. මාලිමාවේ පාලනය කියන්නේ නිකන් එහාට මෙහාට උරතල් වෙන පාලනයක් නෙමෙයි. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා, යුක්තිය ඇති කරලා, නීතිය හා සාමය තුලින් රට ශක්තිමත් කරන වැඩේ අපි ආරම්භ කරනවා පළවෙනි පියවරේදී. ඊළඟට තමයි අපිට තියෙන්නේ අපේ රටේ නිෂ්පාදනයේ නගා සිටුවන කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්ම ඇතුලේ මාලිමාවේ ස්ථිරසාර වැඩපිළිවෙල ඇතුලේ අපි මේ අවුරුදු 5ක් 10ක් යනකොට නිෂ්පාදනය මත පදනම් වෙච්ච ශක්තිමත් ආර්ථිකයක් බවට අනිවාර්යයෙන්ම පත් කරනවා. මේ රටේ ජාතිවාදය නැති වෙන්න ඕන. එවිටයි අපිට රටක් ගොඩනගන්න පුළුවන් කියන පණිවිඩය රටටම දුන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි. ආදරණීය ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන එක පාර්ලිමේන්තුවේ ඇතුළත් පිටත් අපි සමගිවුණු තමයි රටක් හදන්න පුළුවන් කියන පණිවිඩය හැමදාම කිව්වේ කියන කාරණා මතක් කරන්න කැමැති. මං හිතන්නේ අද වෙනකොටත් ජනතාව තීරණය කරලා ඇවිල්ලායි උතුරත් දකුණත් නැගෙනහිරත් බස්නාහිරත් අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ස්ථිර කරනවායි කියන එක. ගමේ ඉන්න අයට අපි දැන් ගිහිල්ලා කරුණු කියලා දෙමු. ඒත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පක්ෂයට වැඩ කරනවා නම් ඒක ඒගොල්ලන්ගේ තෝරා ගැනීම. ඒගොල්ලන්ට තමන් කැමති පක්ෂයකට වැඩ කරන්න, කැමති පක්ෂයට ඡන්දය දෙන්න අයිතිය තියෙනවා. අපේ වැඩේ මොකද්ද? අපි ඒගොල්ලන්ට ගිහිල්ලා කරුණු කියලා දෙන එක. අහන්න නැත්තම් ඒත් කමක් නැහැ. හැබැයි 22 වෙනිදා දක්වා විතරයි මේ බෙදීම. 22 වෙනිදා වෙනකොට අපි ජාතික ජනබලවේගය අපි එකතු වෙලා ආණ්ඩුව හදනවා. හැබැයි 22 වෙනිදාගෙන් පස්සේ රටේ ජනතාව එකතු වෙලා රට හදන්න මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. කිසි කෙනෙක් කොන් නොකරන ආණ්ඩුවක්, කිසි කෙනෙක් පැත්තට දාන්න නැති ආණ්ඩුවක්. අපේ තරුණ තරුණියන් රට අත්තර යාම හැර වෙන කිසිදු විකල්පයක් නැත්තන්ට පත් වෙලා තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සැලසුමක් තිබුණේ නැහැ. හැබැයි අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සැලසුමක් තිබුණ නැතුණාට මහින්ද රාජපක්ෂ පාර හදනවා එයාගේ පුතාට. ඒගොල්ලෝ මොකද කරේ? හැදුවේ ඒගොල්ලන්ගේ දරුවන්ට පාර. හැදුවේ ඒගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතය. ඒගොල්ලෝ මොකද කරේ? පුරවැසියන්ගේ පොදු ජනයාගේ දරුවන්ගේ අනාගතය විනාශ කරා. අපිට ආණ්ඩුවක් ඕන. මොකද්ද? පොදු ජනතාවගේ දුවා දරුවන්ගේ අනාගතය විශ්වාසයෙන් ගොඩනගන ආණ්ඩුවක් ඕන. අන්න ඒක තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුව. එනිසා මම හිතනවා මේ අවුරුදු 76ක් මේ ගමන් කරපු මාවත වෙනුවට අලුත් දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න පුළුවන්.